එහෙනම් දැන් ආගුරු දුවේ පුතේ අද අපේ පාඩම විෂම පරිමේය සිත භින්න භාග බවට හැරවීම. විෂම පරිමේය සිත භින්න භාග බවට හැරවීම. විෂම පරිමේය සිත භින්න භාග බවට හැරවීම. ආකාරයේ ශ්‍රිතයේ ලවයේ මාත්‍රය. ලවයේ මාත්‍රය හරයේ මාත්‍රයට. වඩා විශාල වුණොත් හෝ සමාන වුණොත් අපි කියනවා විෂම පරිමේය ශ්‍රිත කියලා. එතකොට මේවයි භින්න භාග කරන්න ගියහම අපි ඉස්සෙල්ලා ලවය හරයෙන් බෙදලා නියම පරිමේය ශ්‍රිතයක් සහ බහුපද ශ්‍රිතයක් බවට පරිවර්තනය කරගන්නවා. ඊට පස්සේ ලැබෙන නියම පරිමේය ශ්‍රිතය භින්න භාග බවට හරවන. දැන් ලවයේ මාත්‍රය එකයි, හරයේ මාත්‍රයත් එකයි. එතකොට අපි මේක බහුපදයක සහ පරිමේය ශ්‍රිතයක් වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා. දැන් ලවයේ මාත්‍රයයි හරයේ මාත්‍රයයි සමාන නිසා අපි නියතයක් ලියනවා. එකතු කිරීම ඉතුරු කොටස භින්න භාගය. ඉතුරු කොටස නියම භාගයක්. එතකොට මෙතන දර්ශකය එක නම් ලවයට එන්නේ බිඳුව බලයේ. ඒ කියන්නේ නියතයක්. දැන් හරයේ කුඩා පුදු ගුණාකාර වෙන්නේ x + 1. එතකොට මෙතනින් ගුණ කිරීමම x ධන 3 එනෝ a වාරයක් x එකතු කිරීම 1. එකතු කිරීම b. දැන් අපි x ට 1 දාමු. ඍණ 1 x සමානයි ඍණ 1 විට. මෙතන ඍණ 1යි ධන 3යි කියන්නේ ධන 2යි. x ට ඍණ 1 දැම්මහම මේ කෑල්ල ඉවත් වෙනවා. b සමානයි 2යි. b සමානයි 2යි. දැන් අපි x පදවල සංගුණක සමාන කරමු. x සංගුණක සමාන කරාම x සංගුණක සමාන කරාම මෙතන x පදයේ සංගුණක 1යි. මෙතනින් එනවා a. a සමානයි 1. එහෙමනම් ගණන ලියලා නැවතත් පිළිතුර ලියනවා. a කියන්නේ 1, එකතු කිරීම b කියන්නේ 2 බෙදීම x ධන 1. 2x එකතු කිරීම 3 බෙදීම x එකතු කිරීම 2. දැන් බලන්න මෙතන හරයේ මාත්‍රයයි ලවයේ මාත්‍රයයි සමානයි. දැන් එහෙනම් අපි මොකද්ද කරන්නේ? ඔව්, මේක බහුපදයක් වශයෙන් ලියන්න ගියාට දැන් මෙතන මාත්‍ර දෙකම සමාන නිසා නියතයක් තියෙන්නේ. එකතු කිරීම ඊළඟට ඍණ භාගයක්, පරිමේය ශ්‍රිතයක්. මෙතන තියෙනවා x ධන 2 b ධන. දැන් හරයේ කුඩාම පොදු ගුණාකාරය මොකද්ද? හරයේ කුඩාම පොදු ගුණාකාරය x ධන 2. x ධන 2න් මේ එකතු කිරීමෙන් සම්බන්ධ වෙච්ච සියලුම පද ගුණ වෙනවා. ඕ, මෙතනින් එනවා 2x එකතු කිරීම 3 සමානයි a වාරයක් x ධන 2 එකතු කිරීම b. දැන් ඊළඟට x ට කීයද ආදේශ කරන්නේ? x ට කීයද ආදේශ කරන්නේ? ඍණ 2. ඇයි x ට ඍණ 2 දාන්නේ? ඇයි x ට ඍණ 2 දාන්නේ? ඇයි x ට ඍණ 2 දාන්නේ? x ට ඍණ 2 ආදේශ කරන්නේ ඇයි? x ට ඍණ 2 ආදේශ කරන්නේ ඇයි? x ට ඍණ 2 ආදේශ කරන්නේ ඇයි? මේ කොටස ඉවත් කරගන්න ඕන නිසා. අන්න හරි. x සමානයි ඍණ 2 විතර. දෙවර 2 4යි ඍණ 4. එකතු කිරීම 3. a පදේ ඉවත් නම්වා b. b සමානයි ඍණ 1. ඊළඟට x සංගුණක සැසඳීම.
මේ පැත්තෙන් එනවා 2යි මේ පැත්තෙන් එනවා 1 එහෙමනම් 2x එකතු කිරීම තුන බෙදීම x ධන 2 සමානයි 2 එකතු කිරීම b කියන්නේ ඍණ 1 එහෙමනම් මෙන්න පිළිතුර ඊළඟ ප්‍රශ්නේ 3 4x එකතු කිරීම 7 බෙදීම 3x එකතු කිරීම 5 4x එකතු කිරීම 7 බෙදීම 3x එකතු කිරීම 5 පරයේ මාත්‍රයත් 2යි ළවයේ මාත්‍රයත් 2යි එහෙමනම් අපි මේක a එකතු කිරීම 3x එකතු කිරීම 5 මෙතනින් ලියනවා b කියලා පරයයි කුඩාම ගුණාකාරය 3x එකතු කිරීම 5 එකතු කිරීමෙන් සම්බන්ධ වෙච්ච සියලුම පද 3x එකතු කිරීම 5 න් ගුණ වෙනවා මේ පැත්තේ එනවා 4x එකතු කිරීම 7 ඒ වාරයක් 3x එකතු කිරීම 5 එකතු කිරීම b දැන් එහෙනම් x ට කීයද ආදේශ කරන්න ඕ කියන්න පුතා කියන්න x ට කීයද ආදේශ කරන්න අන්න හරි ඍණ 5 බෙදීම 3 x සමානයි ඍණ 5 බෙදීම 3 විත 4 ගුණ කිරීම ඍණ 5 බෙදීම 3 එකතු කිරීම 7 මෙතෙන්ට ඍණ 5 බෙදීම 3 දැම්මහම මේ ප්‍රකාශනේ ඉවත් වෙනවා b 4 වරක් 5 20 බෙදීම 3 ධන 7 සමානයි b b සමානයි ඍණ 20 ධන 21 බෙදීම 3 b සමානයි 3 න් 1 ඕන දැන් අපි ඊළඟට බලමු x සංගුණක සැසඳීමෙන් මේ පැත්තට එනවා 4 සමානයි 3යි 3යි a සමානයි 4 බෙදීම 3 දැන් අපි ගණන ලියමු 4x එකතු කිරීම 7 බෙදීම 3x එකතු කිරීම 5 a කියන්නේ 4 බෙදීම 3 b කියන්නේ 3 න් 1 3x එකතු කිරීම 5 ඊළඟ ප්‍රශ්නේ 2x වර්ග එකතු කිරීම 3x එකතු කිරීම 4 බෙදීම 3x එකතු කිරීම 1 ළවයේ මාත්‍රය 2ක් හරයේ මාත්‍රය 1ක් දැන් ළවයේ මාත්‍රයෙන් හරයේ මාත්‍රය අඩු වුණහම දෙකෙන් එකක් 1ක් එහෙනම් මාත්‍රය 1 වෙන බහුපදයක් තියෙන්න ඕන අපි ලියමු x එකතු කිරීම b ඒ කියන්නේ x සහිත පදයකුයි නියත පදයකුයි ඊළඟට මෙන්න මේ 3x එකතු කිරීම 1 මෙතෙන්ට දාමු c කියලා නියතයක්
සමානයි x ට ඍණ තුනෙන් එක දැම්මහම මේ කෑල්ල ඔක්කොම බිඳුවක්. c 9න් 2 3ට 3 කැපුණා ඍණ 1 ධන 4 සමානයි c. හරය 9 කරමු 2යි. 9 වරක් 1 9යි. 9 වරක් 4 36යි. සමානයි c. 36යි 2යි 38යි. 38න් 9ක් ගියහම 38න් 9ක් 27යි නේ. 27යි. තිස්සතෙන් දෙකයි තිස්සය දෙකයි තිස්සතෙන් නමය විසි නමය විසි නමේ වැඩීම නමි සමානයි සි. විසි නමේ වැඩීම විසි නමේ වැඩීම නමි. ඕ ඊළඟට අපි බලමු a සහ b හොයාගන්න ඕන. අපි x වර්ගයේ සංගුණක සමාන කරමු. ඒ x වර්ගයේහි සංගුණක සමාන කරන මේ පැත්තෙන් දෙක තියෙනවා. මේ පැත්තෙන් 3i එක
එකේ වර්ග ධන 9න් එකක්. එකතු කිරීම ඍණ 3න් එක. එකතු කිරීම 1 සමානයි දි. ඍණ 2 බෙදීම 27. 3 3. එකතු කිරීම 3න් එක. මෙතන අඩු කිරීම 3න් එක. ධන 1 මේ දෙක ඉවත් වුණා. 27 වුණාම 27 කරක් එක 27යි 27ෙන් දෙකක් ගියාම 25. D කියන්නේ 27 බෙදීම 25.
මෙතන හරය මාත්‍රය දෙක නම් අපි ලවයට මොකද්ද ලියාගන්නේ? හරය මාත්‍රයට වඩා එකක් අඩු. එහෙනම් මෙතන ලියනවා x සහිත පදයක්. රේඛීය ශ්‍රිතයක්. මෙතන a අකුර ලිව්වනේ bx ධන c. කමාවක් දාලා ලියන්න ab සහ c නියත වේ. දැන් මෙන්න මේකෙන් දිගටම ගුණ කරනවා. 4x වර්ග එකතු කිරීම 3x එකතු කිරීම 1. ඒ වාරයක් 2x වර්ග එකතු කිරීම x ධන 2. එකතු කිරීම bx එකතු කිරීම c. දැන් මෙතනදී අර වෙනදා වගේ x-ටගේ යන ආදේශ කරලා x-ටගේ යන ආදේශ කරලා බිංදුව කරන්න කොටස් නැහැ. අපි එහෙමනම් සංගුණක සමාන කරමු. වර්ග පදවල සංගුණක සැසඳීමේ මෙතනින් එනවා 4. මේ පැත්තෙන් එනවා 2යි a. ඒකෙන් එනවා a සමානයි 2. ඊළඟට x පදවල සංගුණක සැසඳමු. x සංගුණක සැසඳුවහම මේ පැත්තෙන් එනවා 3ක්. මෙතනින් එනවා a. පව x පද මොනවයි තියෙන්නේ? b. a ට 2ක්. එහෙමනම් b සමානයි 3න් 2ක් අඩු කරාම 1යි. ඊළඟට වර්ග පද x පද a ධන b නියත පද මෙතනින් 1. මේ පැත්තෙන් එනවා 2යි. මෙතනින් එනවා c. a ට 2 දැම්මහම දෙවරක් 2 4යි. c සමානයි 1 අඩු කිරීම 4 කියන්නේ ඍණ 3ක්. ගණන නැවත ලියමු. 4x වර්ග එකතු කිරීම 3x එකතු කිරීම 1 බෙදීම 2x වර්ග එකතු කිරීම x එකතු කිරීම 2 සමානයි 2. b කියන්නේ 1 ඒ කියන්නේ x. c කියන්නේ 3. 2x වර්ග එකතු කිරීම x එකතු කිරීම 2. ඔන්න තව ගානක් තමයි. දෙකෙන් එක දැම්මම
මෙතන බාගෙ දැම්මහම මේ කෑල්ල ඉවර වෙනවා. දෙකෙන් එක දැම්මහම මේ කෑල්ලත් ඉවර වෙනවා. B වාරයක් දෙකෙන් එක එකතු කිරීම දෙක. දෙවරක් දෙක 4යි 1යි 5. 5 බෙදීම 2යි B. මෙතන දෙකෙන් එක එකතු කිරීම 3 බෙදීම 2 අඩු කිරීම 1. දැන් 2යි මෙතන. 3යි 1යි 4යි. 4ෙන් 2ක් 2යි. 3යි 1යි 4යි 4ෙන් 2ක් 2යි. 5යි 2 බෙදීම 2. B සමානයි 5ෙන් 2යි. B සමානයි 5ෙන් 2යි. ඊළඟට x ට කීයද දාන්නේ? x ට කීයද දාන්නේ? x ට 2 දාන්න, -2 දාන්න. x සමානයි -2. මේ පැත්තෙන් ගිනව -2 ේ වර්ගයේ ධන 4යි. 4 වරක් 2 8යි. 3 වරක් 2 -6යි. අනු කිරීම 1. මෙතන x ට -2 දැම්මහම මේ කෑල්ල ඉවත් වෙනවා. මෙතනත් ඉවත් වෙනවා. ඍණ දෙවරක් ධන දෙක ඍණ හතරයි එකයි ඍණ පහයි. ඍණ පහයි සි. මෙතන 8ෙන් 6ක් දෙකයි දෙකෙන් එකක් එකයි. C සමානයි ඍණ පහෙන් එක. C තෙනෝ ඍණ පහෙන් එක. දැන් A ආව B C ආවා. නැ B ආව C ආවා A හොයාගන්න. සමුලයි. ඔව් සංගුණක සමාන කරනවා. x වර්ගයෙහි සංගුණක සමාන කිරීම මෙතෙන්ට දෙකක් සමාන දෙකයි ඒ සමානයි එක. දැන් ගණන ලියලා උත්තරේ දාන්න. ගණන ලිව්වා ඒට එක දැම්. b කියන්නේ පහෙන් දෙක. පහෙන් දෙකයි එක එකතු කිරීම පහෙන් දෙක බෙදීම පහ වාරයක් දෙකයි x අඩු කිරීම එක. අඩු කිරීම එක බෙදීම පහ වාරයක් x ඝන දෙක. තුනයි x තුන්වෙනි බලය. එකතු කිරීම දෙකයි x වර්ග එකතු කිරීම x ඝන තුන. බෙදීම 3i x අඩු කිරීම 1 x ධන 1 b විවණහද. දැන් බලමු ලවයේ මාත්‍රය 3යි හරයේ මාත්‍රය 2යි. හොඳේ. එහෙනම් 3ෙන් 2ක් අඩු කරාම 1යි. රේඛීය සිතය x එකතු කිරීම b එකතු කිරීම. හොඳේ. මෙතන එනවා 3i x අඩු කිරීම 1. මෙතන ලවයට c x ධන 1 ලවයට d. කොමාවක් දාලා කියන්නේ a b c සහ d නියත වෙයි. 3i x ඝනය 2i x වර්ග x ධන 3. මෙතෙන් එනවා a x එකතු කිරීම b වාරයක් 3i x අඩු කිරීම 1 x ධන 1 එකතු කිරීම c වාරයක් x ධන 1 එකතු කිරීම d වාරයක් 3i x අඩු කිරීම 1. දැන් මෙතන අපි x ට කීයද ආදේශ කරන්නේ? x ට කීයද ආදේශ කරන්නේ? x ට ඍණ 1 දාන්න. ඔව් ඍණ 1 විතර. ඍණ 1 3 වෙනි බලයේ ඍණ 1. ඍණ 3. ඍණ 1 වර්ගය ධන 1යි. 1 වරක් 2 2යි. අඩු කිරීම 1 ධන 3. x ට ඍණ 1 දැම්මහම මේ ටික ඔක්කොම ඉවරයි. මේ ටික ඔක්කොම ඉවරයි. ඍණ 3යි ඍණ 1යි ඍණ 4යි d. දැන් ධන 3යි ඍණ 3යි ගැටුණා. දෙකෙන් එකක් 1යි. d සමානයි ඍණ 4ෙන් 1. d සමානයි ඍණ 4ෙන් 1. ඒ වගේම x ට දාන්න පුළුවන් ධන 3ෙන් 1. මේ විදිහට
එක් සමානයි 3 වෙන එක. මෙතන 3. එක වෙනීම 27. 3 + 3 = 9 9 + 3 = 27. එකතු කිරීම 2 වෙනීම 9. එකතු කිරීම 3 + 1 එකතු කිරීම 3. x ට ධන 3 එක දැම්මහම මේක ඉවරයි. මේ ටිකත් ඉවරයි. 3 + 1 = 3 + 1 = 3 + 4 = 4 සමාන මෙතන 9 9 + 1 මෙතන අපි 9 දාමු 1 2 3 3 + 1 = 3 මෙතන 1යිනේ 1 + 9 3 + 9 = 27 27 + 3 = 30 27 + 3 = 30 වැදීම 9 සමානයි 4 වැදීම 3යි 3 + 1 = 3 3 + 11 C සමානයි 11 වැදීම 4 දැන් B ආවා C ආවා AB හොයාගන්න ඕන 3 වෙනි වලයේ සංගුණක සැසඳීමේ 3 වෙනි වලයේ සංගුණක සැසඳීමේ 3 වෙනි වලයේ සංගුණක මෙතන නෝ 3ක් සමාන A සමානයි 1යි තව වර්ගපද සැසඳමුද B හොයාගන්න නියත පද සැසඳමු නියත මෙතනින් 3 සමානයි මෙතනින් එනවා ඍණ b ඍණ b ධන c ඍණ b ධන c ඍණ d දැන් බලමු ආදේශ කළා ඍණ b c ට 11 බෙදීම 4 d ට ඍණ 4 1 දැන් d ට ඍණ 4 1 අඩු කිරීම ඍණ කියන ධන සමානයි 3 දැන් 11 1 12 12 4 බෙදුවහම 3 මේ ධන 3 හැව අතර ගියම ඍණ 3 නේ b කියන්නේ බිඳුව දැන් එහෙමනම් ගණන ලියලා නැවතත් උත්තරේ ලියන්න a a කියන්නේ ඒට ආවේ කීයේ 1යි එහෙමනම් x b බිඳුවක් c ට 11 බෙදීම 4 11 බෙදීම 4 වාරයක් 3x අඩු කිරීම 1 d ට ඍණ 4 1 එතකොට අඩු කිරීම 1 බෙදීම 4 වාරයක් x ඝන එක ඔන්න උත්තරේ